ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා ලංකන් ෆැමිලි YouTube channel එකට. අපි අද වැදගත් දෙයක් ගැන තමයි කතා කරන්න යන්නේ. ඉතින් අපි හිතුවා අපිට ගොඩක් වැදගත් වෙයි කියලා හිතන කාරණාව ගැන අද කතා කරන්න. ඒක තමයි මේ પાස්පෝර්ට් එක. ඉතින් මේක හැමෝම දන්නවා විදේශ රටකට යන්න බලාපොරොත්තු වෙනවා නම් නැත්නම් විදේශ රටක සේවය කරනවා නම් හෝ අපි කිමුකෝ සංචාරයක් සඳහා සහභාගී වෙනවා කියලා. ඉතින් අතරතුරේදී හෝ යම් කිසි කාරණාවක් නිසා මේ પાස්පෝර්ට් එක නැති වුණොත් මොකද කරන්න කියන එක අපි හැමෝටම ප්‍රශ්නයක්. ඉතින් අපි ඕන කෙනෙක් දන්නවා බැංකු කාඩ් එකක් නැත්නම් ඩෙන්ටිටි නැති වුණොත් අපි මොකද කරන්න කියලා. ඉතින් විදේශ ගමන් බලපත්‍රයක් නැති වුණොත් මොකද කරන්න අවශ්‍ය වෙන්නේ කියන එක තමයි අද වීඩියෝ එකෙන් ඔයගලන්ට අපි දැනුවත් කරන්න. ඉතින් හදිසියේදීවත් ලංකාවේ ඉන්නකොට ඔයාගේ අතින් પાස්පෝර්ට් එක නැති වුණොත් ඔයා ඉක්මනට කරන්න ඕනේ මේ පල්හැ පේන දුරකථන අංක වෙත සහ ෆැක්ස් අංකයට දැනුවත් කරන එක. ඒක තමයි මුලින්ම කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඒ ආකාරයෙන් දැනුම් දීමකින් මේ પાස්පෝර්ට් එක අවලංගු කරන්න. මොකද ඔයාගේ પાස්පෝර්ට් එකෙන් තව කෙනෙක් පිටරට යන්න උත්සාහ කළොත් ඒකේ සම්පූර්ණයෙන්ම අදාළ දත්ත නැත්නම් අදාළ ඩේටා ඔක්කොම තියෙන්නේ ඔයාගේ නමට. යම් කිසි වැරද්දක් වුණොත් ඒ પાස්පෝර්ට් එකේ තියෙන අයිතිකාරයකට වා කියන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඒ ලංකාවේ නීතිය අනුව. ඉතින් ඔයාගේ ආරක්ෂාවට ඔයාගේ තියෙන પાස්පෝර්ට් එක නැති වුණා නම් ඔයා මුලින්ම කරන්න ඕනේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට අමතුමක් දීලා ඔබගේ પાස්පෝර්ට් එක නැති වුණා කියලා දැනුවත් කරලා ඒ પાස්පෝර්ට් එක අවලංගු කරන එක. ඉතින් ඔයා විදේශ රටක ඉන්නකොට ඔයාගේ තියෙන પાස්පෝර්ට් එක නැති වුණා. ඔයා මොනවද කරන්න අවශ්‍ය වෙන්නේ? වෙනසක් නැහැ. ඔයාට පුළුවන් ඔයා ඉන්න රටේ ළඟම තියෙන පොලිස් ස්ථානයට ගිහලා මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න. ඒකම මම මේ පල්ලේ දාලා තියෙන ලින්ක් එකේ තියෙන ෆෝම් එකක්. ඒක පුරවන්න. ඒක වෙරෙව්වොත් ඔයාට පුළුවන් ඒ ෆෝම් එක පුරවලා ඉවර වෙලා ඒක සහ ඔයා ඒ පැමිණිල්ලක් යොමු කරාම ළඟම තියෙන පොලිස් ස්ථානයට ඒක ලබා දෙන යම් වාර්තාවක් එක්ක ඔයා ඉන්න රටේ තානාපති කාර්යාලයට ලබා දෙන්න. ඉතින් එතනින් පස්සේ ඔයාට ලංකාවට ආයෙන්න අවශ්‍ය නම් ඒගොල්ලෝ අනිවාර්යයෙන් මේ සම්බන්ධයෙන් ඔයාට උදව් කරනවා. ඉතින් මම හිතනවා මේ પાස්පෝර්ට් එක සම්බන්ධයෙන් යම් කිසි තොරතුරක් සහ પાස්පෝර්ට්ේ නැති වුණා මොනවද කරන්න අවශ්‍ය කරන්නේ කියලා යම් කිසි දැනුමක් දැන් ඔබට ඇති. ඉතින් මේ වගේ අත්දැකීමකට ඔබත් මුහුණ දුන්නොත් කලබල වෙන්නේ නැතුව මේ අදාළ පියවරයන් අනුගමනය කරා නම් ඔයාගේ પાස්පෝර්ට් එක නැති වුණු වෙලාවට මොනවද කරන්න කියලා ඔය දැනුවත් ඇති. ඉතින් මේ වගේ වීඩියෝස් නැත්තම් සමාජයේ දැනුමක් ගේන දේක් අපි එක් කරන්න කැමති අපේ channel එකෙන්. ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්තම් මේක subscribe කරන්න. යාළුවන්ටත් පේන්න මේ වීඩියෝ එක share කරන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ගිහලා එනවා.